සුබ දවසක්. වෙනස් මාතෘකා ඔබට ගෙන අපි නොනිමි ලෝකය. අද ඔබට ගේන්නේ නිධාන. නිධානයක් කියන්නේ මොකක්ද? නිධාන වල සංකේත මොනවාද? මේව ඇත්තද බොරුද? ඒ පිළිබඳ විමර්ශනය කරන්න ඔබට බාරයි. මේ ඔබට ගේන්නේ අපි අනාවරණය කරගත් පුංචි කරුණු රාශියක්. ඒ පිළිබඳව කියනොත් එක්කම අපි ඔබට මතක් කරනවා, ලංකාවේ නීති අනුව මෙම නිධාන හැරීම තහනම්. ඒ තහනම් කිරීමට හේතුව තමයි මේ නිධාන වල විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවා. මේ නිධාන වල අයිතිකරුවන් පුරාණ රජවරුන් ලෙස නම් කිරුවත් මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා. බොහෝ නිධාන වල අයිතිකරුවන් වන්නේ පැරණි වෛද්‍යවරුන්, පැරණි හාමුදුරුවරු, ඒ වගේම ශ්‍රී ලංකාවේ යටගිය සරන් කලාව, අංගම්පොර ශිල්පීන්, ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර දන්නා සියලු පැරණි මිනිසුන්. තමන්ගේ වස්තුව සංගව ගන්න මේ වගේ නිධාන ඉදිකරා කියලා තමයි මේ වර්තමානයේදී සඳහන් වෙන්නේ. මේවා හා බැඳුණු ජනප්‍රවාදයක් තියෙනවා. ඒ තමයි මේ හා බැඳුණු උරුමකරුවන්ට පමණයි මේ නිධානය නැවත ගන්න පුළුවන්. ඒ එසේ වුවත් වර්තමානයේ නිධාන ගන්න ක්‍රම තව බොහොමයක් තියෙනවා. විවිධ දේශපාලඥයන්ගේ වොමනා එපාකම් මත විවිධ ඉදිකිරීම් වලට මුවාවෙන් මේ නිධාන ගොඩ ගන්නා බව අපිට වාර්තා වෙනවා. මහා කළුගල් යට, මහා රූස ගස් යට වැව්වාසේ පවා මේ නිධාන වල සලකුණු තියෙනවා කියලා වාර්තා වෙනවා. ගොඩක් වෙලාවට මේ තැන් වල තියෙන නිධානය නෙමෙයි, නිධානයට යන්න සකසපු මැප් එකක්. එහෙමනම් අපි එතනින් අපේ කතාවට පිවිසෙමු. මේ මැප් එකට තමයි නිධාන වදුල කියන්නේ. වදුලු සාහිත්‍යය කියන්නේ වෙනම එකක්. වැව් වදුලු, බෙහෙත් වදුලු වගේම නිධාන වදුලුත් ලියවිලා තියෙනවා. නිධාන වදුලක් කියන්නේ බොහෝ විට පුස්කොළ පොතක ලියවු පරාණ කාලේ එකක්. මේකට නිධානයේ සම්බන්ධය කියලා තමයි බැලු බැලමටම පේන්නේ. හැබැයි එහෙම ඇඳලා තිබ්බා කියලා, ලියලා තිබ්බා කියලා ඕනම ජගතෙක්ට බෑ මේක හොයාගන්න නම්. එහෙමුණා නම් ඉතින් මෙලහකට ගමම ගිහිල්ලා මේ නිධාන හොයාගෙන. හැබැයි නිධාන වදුල කියවලා ඒකේ තියෙන රහසිගත ප්‍රදේශ හරියටම හොයාගන්නත්, ඒකේ තියෙන තැන හරියටම නිගමනය කරන්නත් මාර්ගයක් දෙන්න ඕනේ. මේ පැරණි වචන ටික කියවලා හරියටම තැන නිමානය කරාට පස්සේ ඒක ගන්න එකත් මාර්ම වැඩක් තමයි. මොකද මේක ගියේ ගාම මේ තියෙන්නේ කියලා අරන් ඉන්න නම් බැහැ. පුද පූජා තියන්න වෙනවා පළවෙනිම දේ. සමහර විට බිල්ලක් දෙන්නත් වෙනවා. මේ නිධානයේ බාරකාරයා ඔබ නෙමෙයි නම් එතනත් සමහර වෙලාවට ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේ පුද පූජා තියනවා කියලා වාර්තා වෙන්නේ. මොකද මේ නිධානය වටා බහිරවෙක් සැරිසරනවා කියලා ආරංචි වෙනවා. බහිරවෙක් කියන්නේ මේ නිධානය ආරක්ෂා කරන්න. ඔහුට තමයි මේ බිල්ල දෙනවා කියලා කියන්නේ. මේ බිල්ල සත්ව බිල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුකුල් බිල්ල, එහෙමත් නැත්නම් පළතුරු, එළවළ ගණි පූජාවක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මිනිස් බිල්ලක් වෙන්නත් ඉඩ තියෙනවා. මේක තීරණය වෙන්නේ මේ නිධානය ආරක්ෂා කරන බෛරවයනුව සහ මේ නිධානයේ තියෙන වඩිනා දේවල් අනුවයි. මේක ලංකාවට විතරක් පොදු සිරිතක් නෙමෙයි. ඊජිප්තුව වගේ පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන රටවල් වලත් මේ දේවල් මෙහෙමම සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ මේ නිධාන ගන්න ගිහිල්ලා ඒ නිධාන තියෙන තැනුත් විනාශ කරලා අන්තිමට මේ මිනිස්සුත් විනාශ වෙන එකයි. එහෙමනම් අපි බලමු මොනවාද මේ නිධාන සලකුණු කියලා. මේ සලකුණු අතරින් තෝරාගත් සලකුණු කිහිපයක් තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඒකට හේතුව මේ ලංකාවේ සාමාන්‍ය මිනිසුන් අතර ප්‍රසිද්ධව තියෙන්නේ
මේ සලකුණු ටික පමණයි. ඒ කියන්නේ නාග ලකුණු, කුකුල් අඩි, ගෙඹි සලකුණු, ඒ වගේම යක්ෂ අඩි, ඒ වගේම තවත් ප්‍රසිද්ධම එකක් තමයි තැඹිලිවලු සහ නාගයින් වැනි සංකේත. අපසදු ඡායාරූප තිබුණත් අපිට මේ පිළිබඳව තවත් සොයා ගැනීමට හැකි වුවත් අපි ඔබට ඒවා ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද හේතුව මේවලට විශාල අගයක් තියෙනවා. අනිත් දේ තමයි මේවා රාජ්‍යයට අයිති දේවල්. මේ කරුණු සියල්ල ඉදිරිපත් කරන්නේ ඔබගේ දැනගැනීමට සහ දැනුමට පමණයි. අපි ඔබට ආරාධනා කරනවා මේ දේවල් රැකගන්න. එහෙම කියන්නේ හේතුව තමයි මේ හැම සලකුණක් යටම මුතුමැණි රත්තරන් නැහැ. මේවා යට තියෙන්නේ සෙල්ලිපි. මේවල සැඟවිලා තියෙන්නේ ලංකාවේ ඉතිහාසය. සමහර සෙල්ලිපි වල තියෙන්නේ ලංකාවට පමණක් ආවෙන එක දේවල් නෙමෙයි, මෙම්ලු විශ්වයේම දේවල්. උදාහරණයක් රාවණ සෙල්ලිපියක් හමුණොත් එහෙම මේ ලෝකයේ තියෙන ඉතිහාසය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒක මේ වෙද්දි තහවුරු වෙගෙන යනවා. ඒ වගේම අපි අහලා තියෙනවා මේ නිදාන තියෙන්නේ ගඟවල්, වැව් වල, පතුල්. ඒකට හේතුව තමයි මේ ගංගා ඇළදොල හිදියන්නේ නැත්තේ මේ නිදාන වල තියෙන ශක්තියට කියලා. ඒ පිළිබඳව පුවතක් මීට පෙර කාලයක සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන්නේ රත්තරන් අශ්වයන්, රත්වයන් මුවන් වැනි නිදාන මේ ගංගා වැව් පතුලේ තැන්පත් කරලා තියෙනවා කියලා. මේවලට පුරාණ හාමුදුරුවරු පිරිත් සජ්ජායනා කරලා විශාල අගයක් දීලා තියෙනවා. බලන්නේ මහා අතීතයේ සෑදූ ගංගා ඇළදොල වලින් තමයි තවමත් මේ රටේ ස්ථාවර පවතින්නේ. අපි බලමු කවුද මේ බහිරවයා කියන්නේ කියලා. එතකොට අපි උදාහරණයකට රජෙක්ව ගමු. රජා වස්තුවක් අරගෙන යන්නේ තමන්ගේ විශ්වාසවන්තම සේවකයත් එක්ක. ගිහින් වස්තුව නිදන් ගර්භයේ තැන්පත් කළාට පස්සේ රජතුමා සේවකයාට කියනවා, මේ නිදන් කෙරු වස්තුව සියල්ල ඔබටයි අයිති, මේවා ඔබේ කියලා. මේ සියල්ල රැකගෙන ඉඳපන්. මේටි කිව්වට පස්සේ මේ සේවකයාට වස්තුව පිළිබඳ ආශාව ඇති වෙනවා. මේ සේවකයා මේ වස්තුව නිදන් කිරු ගර්භයට නැවිලා බලනකොට රජ්ජුරුව කරන්නේ ඉක්මනට මේ සේවකයාගේ හිස ගසා දාන එක. පුරාණ පුස්කොළවල තියෙන්නේ හිසයි ලේයි මේ වලටමයි වැටෙන්නේ කියලා. දැන් මේ වස්තු තණ්හාවෙන් මැරුණු සේවකයා ඉපදෙනවා මෙතනම, ඒ බහිරවෙක් වෙලා. දැන් ඉතින් මොන ජගතාවත් නිදන් වඳුළු හොයාගත්තත් අත් දෙක වනවන ඇවිත් නිදානේ ගන්න හම්බෙන්නේ නැහැ. එක්තරා විදිහකට මේ ඉන්නේ මළගිය ප්‍රාණකාරයෙක්, බහිරවෙක්. පොඩ්ඩ ගැස්සුනොත් නිදානෙත් නැහැ, ජීවිතෙත් නැහැ. එමනම් මේ දේවල් එක්ක ඔබේ මතකයෙන් නැගෙවි පැරණි යෝන් නවකතා, ඒ වගේම චිත්‍රපට, ඒ වගේම කාටුන්, ඒ වගේ මේ බිලි දෙන්න ගිහිල්ලා වුණ සිද්ධීන්, යම්කිසි පත්‍රවල වාර්තා වුණ හැටි ඔබේ මතකයට මේ වෙද්දි අනිවාර්යයෙන්ම නැගෙවි. ඒ වගේ මේවා හා බැඳුණු ජනප්‍රවාද, සීයාගේ කතා, ආච්චිගේ කතා, මේ පැරණන්ගේ කතා ඔබ අනිවාර්යෙන්ම අසා ඇති. එහෙමනම් ඒ අතීතයත් එක්ක අපි ඔබට මතක් කරන්න කුළු දුල් දරුවා. ඒ කියන්නේ පවුලේ පළවෙනි දරුවා. මේ නිදන් හා බැදුණු කතාවලදී අනිවාර්යයෙන්ම මේ කොළුදුල් දරුවා ගැන මතක් කෙරෙනවා. කෙසේ වෙතත් මේ බිල්ල දුන්නට පස්සේ ගල්තලය පලාගෙන නැත්තම් වැව්දිය දෙබෑ කරගෙන නිදානි මතුවෙනවා කියලා තමයි. හැබැයි මේ දේවල් නම් ජනප්‍රවාද. ඇත්ත කියන්න සාධක නැහැ. මේ රූප රාමුවේ දැක්වෙන විදිහට
මෙය ඉබේම මතුවා කියලා අපිට කියන්න බැහැ. මේ රූපරාමයේ තවත් දෙයක් හෙළිදරව් වෙනවා. ඒ තමයි අපේ පැරණන් අතර තිබු තාක්ෂණය. බලන්න මේ ගල් පර්වතය නිධානයට වෙනමම තැනක් දීලා තියෙන හැටි. මේක හිතන්න බෑ මිනිස්සෙක් කරන දෙයක් කියලා. මෙච්චර තාක්ෂණයක් ඔවුන්ගේ බුද්ධියට කොහොම ආව වෙන්න පුළුවන්ද? ඒ වගේම කුඩා දියලි ගාව, පුංචි දිය කඩිති ගාව තියෙන කුඩා ගලක කිරිබත් හැඩයට සැකසූ විවිධ සලකුණු තියෙන්න පුළුවන්. මේවා ගොඩක් වෙලාවට එක පොකුරට තියෙන්න පුළුවන්. අවසනාවට අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ මේවා විනාශ කෙරූ ඡායාරූපයි. මේ පිළිබඳ බොහෝ සටහන් තව අන්තර්ජාලයේ තියෙනවා. ඒවල තියෙන්නේ මේ ගල් තලාවේ මෙම ස්ථාන ඉතාමත් සිනිදු බවයි. ගලක තියෙන මෘදු ස්වභාවයට පිටින් මේ ස්ථාන වෙනම හඳුනාගත හැක්කේ ඒකයි. සමහර තැන්වල මෙම ස්ථානවල ගලේ පාටත් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම ගල්වලින් කරන ලද ටයිල් හැඩයට කපාපු ගිරි ශිඛර අපේ නෙත ගැටිලා තියෙනවා. බොහෝ දෙනා කියන්නේ මේක ගල් දොරක් කියලා. ඒත් එහි ඇති වස්තුව පිළිබඳ නිදල් මදුළු හෝ එය පිළිබඳව වැඩි විස්තරයක් නොදැන අපිට ප්‍රකාශයක් කරන්න බැහැ. මේ පිළිබඳව පැරණි කාටුන් වලින් පවා සඳහන් වෙලා තියෙනවා. මේ නිදන් වස්තුවක් හෝ වේවා, මේ නිදන් මදුලක් හෝ වේවා, මේ ගිරි ශිඛරය දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් මේ ඉතාමත් ආරක්ෂා සහිතව නිර්මාණය කෙරූ බවක්. ඇත්තෙම මෙහි නිධානයක් තියෙනවා නම් මේ ගල් පර්වතය දකින ඕන කෙනෙක්ට තව කියන්න පුළුවන් මෙහි උගුලක් දටවා ඇති බව. බලන්න මේ ගල් එකින් එක තබා තිබෙන පිළිවෙල. මෙහි එකක් හෝ අපි ගලවා ගත්තොත් එහෙම මේ අනික් සියලුම ගල් පහතර කඩාගෙන වැටෙනවා. මේක සරල දෙයක්. මේ ගල් ඇතුළේ තවත් මෙවැනිම ගල් තිබීමටද හැකියාවක් තියෙනවා. අපි කියමු මේකට දොරක් කියලා. අපි බැරි වෙලාවක් මේ වැරදි දොරක් ඇරියොත් එහෙමනම් මේක උගුලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඊජිප්තුව හා බැඳුණු පැරණි චිත්‍රපටවල සඳහන් වෙනවා මෙහි විෂ වායුවක් ඇති බව. අපි වැරදි දොරක් ඇරියොත් විෂ වායුවක් පිට වෙනවා. මේවා ගොඩක් සඳහන් වෙන්නේ පිරමිඩ් ඉතිහාසයේ. එහෙමනම් ඔබට මතක් වේවි අලිබබා සහ හොරු 40. මේ රූප රාම වලින් දිස්වන්නේ කෝව. මේ කෝව කියන්නේ නිධානේ ගත්තට පස්සේ හිස් වෙන වල. ඔබ හොඳින් බලන්න මේ කෝව. එහෙම නැත්නම් මේ නිධන් වල ඒකට උඩින් තියෙනවා ස්වභාවික ගල් පර්වතයට බැඳුණු ඇස් නොමග යවන ප්ලේට් එකක්. මේ තාක්ෂණය මේ පැරණන්නට කොහොම ලැබුණේද්ද? අද ඔබට පුළුවන් ද ගිරි ශිඛරයක් උඩ මෙවැනි වූ නිර්මාණයක් කරන්න? ඔබ ඒ සඳහා යොදා ගන්නේ මොකද්ද? මිටියක්, ගල් කඩුවක්? නැහැ, අපිට එච්චර තාක්ෂණයක් තාම නැහැ. මේ යටගිය ඉතිහාසය හෙළිදරව් වෙන තවත් සාක්ෂි. අපි දැන් යථාර්ථයට. ඇත්තටම මේ නිදන් හොරු නිසා ජීවිත කීයක් නැති වෙලා තියෙනවද? මිල කරන්න බැරි තරමේ පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන වස්තු විනාශ වෙලා ගිහින් තියෙනවද? කොච්චරනම් පුස්කොළපොත්, කොච්චරනම් පැරණි ලේඛන මේ නිසා විනාශ වෙලා තියෙනවද? පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ නැගෙනහිර දිශාව ජලයෙන් යට වී ඇති දූපතක තිබුණු මහා පරාක්‍රම රජතුමාගේ සීත මාලිගය නිදන් හොරු ගිහින් හාරලා විනාශ කරලා කියලා ආරංචි වුණා. ඒ විතරක්ද, පැරණි රක්ෂිත වනාන්තරවල, පැරණි රක්ෂිත කලාපවල චෛත්‍ය හාරලා තියෙනවා, ගල් පර්වත කඩලා තියෙනවා. මේවත් විශාල විනාශකාරී අපරාධ. ඒ වගේම පුතුවිල් අක්කරේ පත්තු පාරේ ධාරම්පොළ රක්ෂිතේ ඉපැරණි චෛත්‍යයක් හාර හාර ඉදදී පොලිසියෙන් වඩලලා තියෙනවා. මේ විනාශ කරන සෑම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සියල්ලගෙම පිටුපස්ස යම් දේශපාලඥයෙක් සිටිනවා.
මේ දේශපාලඥයින්ට නිදන් වදුළු ඕනේ නැහැ. පුරාවිද්‍යාත්මක දේවල්වල තියෙන වටිනාකම ඒ දැනුම මොවුන් ළඟ නැහැ. මොවුන්ට මේ සඳහා අවශ්‍ය වන්නේ මහා විශාල බැකෝ යන්ත්‍ර විතරයි. මේ නිදන් හාරන එක නීති විරෝධී කියන එක අපි පැත්තකින් තියමු. නිදන් හැරීම නිසා අපට අහිමි වන්නේ අපේම පෞරාණික උරුමය, අපේ ඉතිහාසය, අපේ දියුණු ඉතිහාසය, මේ ලෝකෙම වෙනස් කරන්න පුළුවන් ඒ ඉතිහාසයට. ඒක නිසා අපි ඔබෙන් ලොකු ඉල්ලීමක් කරනවා. මේ විනාශකාරී ක්‍රියාවන් පිළිබඳව ඔබ දන්නේ නම්, ඔබ සතුව යම්කිසි සාක්ෂියක් ඇත්නම් අපට ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳව අදාළ බලධාරීන්ට ඉදිරිපත් කරන්න. නොනිමි ලෝකයෙන් අපි තවත් ඔබට මෙවැනි දේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න. අපව subscribe කරන්න, මතක් කරලා ඔබේ අදහස පහලින් comment කරන්න.